අයි බෝන් මම ජෝතිවේදී විශ්්‍ර ශක්ති ප්‍රතිකාර උපදේශක වාස්තුවේදී ට්‍රේක ග්‍රෑන් මස්ටර් මොහනවේදී කේයිම් සරක්්චන්ද්‍ර. මම අද කතා කරන්න යන්නේ ඔබගේ නිවසේ තියන වාසු දෝසයක් කිසිම වියදමක් නැතුව කෝමද ඔබ ඉවත් කරගන්න කියලා. එතකොට ඔබගේ නිවස තියන වාසු දෝ ගැන අපි පොලි. ද නිීමක් කරයි මනො විද වාසු දෝස ිවස තියෙෙන කියලා දැන් ඔබගේ නිවසේ වාසතු දෝස ගැනතා කරපුවා මුලින්ම තියෙන්න්න පුලුවන් ඔබගේ නිවසේ වර්ගඵලේ පිළිබඳ දෝෂයක් වර්ගඵලේ ඒන්න ඔබගේ නිවසේ තියන දිග පලල ඔබට ගැලපෙන්නේෙ නැ ඒ වැරදි එතකොට ඒ නිවැදි කරන්නගයුත් ඒක ලොකු මුදලක්වෑය වෙනවා ලොකුමුදලක් කියලා කියන්නේ සමහටගේ අතිවාරම වෙනස් කරන්න වෙන වහල වෙනස් කරන්න වෙන ඉන්නගෙට තව කෑල්ලක් සම්බන්ධ කරන්න වෙන ඒ එකටම සම්බන්ධ වෙන්නන විස දෙපැත්තකින් නො අස විසම්බධධයක් නැතුව සම්බන්ධ වියේතු අතිවාර්මත් වහලෙත් සම්බන්ධ වෙන්නන ඒක නිසා එක ටිකක් බැරෑරුම් වැඩක් හරි ඒක කරන්නක දොකු මුදරක් ඇයෙන ඊළඟට ඔබගේ නිවසේ තියෙනවා ජනල් උළුහු්වල විසම තත්්වයක් සාමාන්‍යෙන් නිවසක ජනල් උළුවහුවල එකතුව ඔොත්තේ කරණනක් වියේතුී කියෙන නීතිත් තියෙන දෙකේ එකතුද මමාරවස්ථාවල මේක විසම වෙලා සමාන ඉරට්ටේ ගාරක් වෙනවා ඉරටේ ගරන කොත්තෙම ඔබට එක ජනීලයක් අයින් කරඩ වෙනවා. එම නැත්තන් තාව එකක් එකතු කරඩ වෙනවා මේ දෙකම ටිකක් කරදරකාරී වැඩ ඒක යන ගයක් හැදුවට පසේ ගෙර ුහව නල් ලබන්ඩ ොදරෑ ඔබ ැ ෙරක ුහසක් හෝ ජනලයක් ගැලවොත්වෙන්නේ ඔබට ගෙදර ඒ පත්තේ බිතිියම බිඳ වැටීමට ලක්වන්න බලන් කඩ වැටෙන්න්න බුලන් ඒතර උළුහව න එක් කළ තමයි බිත්තිය සවිවෙලා තියෙන එක ගලවන්න යනක එච්චර ප්‍රඥාෝචන නැහැ ඒවාගේම අලුතෙන් උළුවවස දානකත් ඒවාගේ තත්ත්යත්ම බිත්තික් බැඳලා වහලට යනකම් භිත්තිිය ගාට පස්ස අලුතෙන් බිත්තියක් දා ජනලයක් උළුවසක් අලුතෙන්න් තියෙන එකත් එචර ලේසියට වැඩක් නෙමේ ලේශ වැඩක් නමේ එක අටික් අනතුරු දායක තත්වෙකුත් තියෙන ඒක නිසා මෙවැනි අවස්ථාවල මේගේ වර්ග පලය පිළිබඳ ගැටලූලද ඒවාගේමගේ උළුහවු ජනල්ල ගන්න පිළිබඳ ප්‍රශ්නමට දී ලඟට තවති යනහලය වහලේ පිළිබඳ ගැටලු ඇතිවන්නට පුලොන් දැන් වහලේ පිළිබඳ ැටු ඇවු එකකන ලසිය කෙනකුට හදන්න්න පුළුවන් දෙයක් නෙමේ වහේ පිබදේව. මොකද වහලය සම්පූර්ණයම ගලවන්ඩක රහැමුණු එක නිසා ඒක ලොකු වියදම. දැන් අපේ සමහර මේ ඉන්නවා ජෝතිත් මේ කවුද මේ වාසු විද්‍යාත්ඥෝ කළ ජාතියක් මේ ගොල්ලො ඇත්තරම කෙන මේ වාස්තු දේශයේ වාසු සාතය කර එචර දැීමක් නෑ පොතකින් පතකින් පොඩ්ඩක් එමෙන් අහු ලගන මහාලක ස්ථාත්ලාගේ ගිහිල ගෙවල්ලට කියල උපදෙස්තෙරවා මේ පිත්ත ැරින් කරන්න්න මේ දොරම මෙතිින් හයි කරන්ඩ මේක පල්ල මෙචර බඩි කරන්නඩ මේ වාල වෙචර ඔන්න හොම උපදෙස්තෙනවා කිසිීමම අවබෝධයක් නැතුව. මෙහෙම උපදෙස් දෙරවනක් ඔහු ඇත්තරම වාස්සූයේදෙක් නෙවී. මොක ඔබ නිවසක් හැදුවට පස්සේ නිවසේ යම්මම් අඩු පාඩු තියන්න පුලන් දකිින්ඩක් පුුවන් කෙනෙ ඒ අඩු පාඩු දැක්ක පමණින් ඒවා වෙනස් කරන්න කියලා ඒ ගෙදර නිවසය අයට කියපුහම ඒම ඔවන්ට කරන ලොකු නික් වෙනවා. එදා යිඉඳලා ඔවුන් ඒ කැන ඉන්න ලොකු චක්හිතයකින් බියකින් සන්ත්‍රාශයකින් තමා ජීවත්තෙන්ට වෙන්න. මොකොද දැම් එක දන්න කෙනෙක් නොදන කෙනක් වද කියලා ගෙර මිනිසු දන්න ෑ නමුත් මේ කෙනෙක් කඇවිල්ල කි්වා මේගේ මෙහෙම නරකායි කිව්වා මේ මේ වැරදිී කිව්වා එක නිසා මේ වෙනස් කරන්න කිව් ගැන ලොකු බියකින් ඔවුන් පෙලාගන්නවා.හන්නේ බිය සමහයට ඔහුට වාසියක් කරගෙන ඔහු ඒක කරනවන්න පුළුව. න මේක වැරදි වැඩ එතකොට මේවාගේ ගෙවල්ලල තියෙන ලොකු දෝස අයින් කරන්ඩ පහසු ක්‍රම කීපයක් මම කියල දෙන්න ඔට මේින් ඔබ කැමති ක්‍රමයක් භාවිතා කරන්න පුළුව මේමහරි වට එච්චර මුදලක් වවීදගන්නේ නෑ සමහරි වටනා යම් මුදලක් වී දගෙනවා. ඇැයි වියදන්වෙන මුදල ඔබට ගේතින දෝසේවර අයින්කර් යනට වඩානම් ගොඩක් අඩු කියලට කියන්න පුළො. අපි ඉස්සල් ලම්බලමු නිවසේ වගේ දෂයක් තියනම් කොහොමද ඒ දෝසේ අයිම් කරන්න කියලා. ඔබගේ නිවසේ අපිහිතුමොකු දිගපල්ල පිළිබඳ එකන ආය වර්ගේ පිළිබඳ ගැටලුුවත් තියෙන දිග පල්න්න පිළිබඳ ආයවර්ගේ පිබඳ ගැටලුවත්තිෙන. ආය වර්ගේය පිළිබඳ ගැටලු ඇතිවීමෙන් සිදුුවන්නේ නිස නිවසත් හැටියට භාවිතා කරන්න බැරු යන එකැන ගෙදරන්න අයට නිවස අයට පිඩාවල් ඇැතියෙනවා. ඒමන අපි මොකක්ද කරන්නවා ඒක නිවසක් නොව වෙනත් ස්ථාරයක් බවට පත් කරන. ඔබේ නිස නිවසක්ම නොවේ ැ නිවසක් කියලා කියන්නේ ගෙදර ඉන්න අම්ම තාත දරුව දෙන්න ඒවගේ ඉන්න තරම්. දැන් අපිේ නැති කරන කෝමද නැති කරන්න. අපිේ ගෙදරට ධරවා පොඩි පිට පැත්තෙන් පොඩි වෙල්ද සලක්. ඒ කඩයක්වාගේ පඩ අ සමාර ගෙවල්ල දෙක ඇති ඔය නාගරික පැත ගෙවල්ලගේ පැත්තක ස්තෝපපු කාමරේ කඩයකට හදර ස්තප මර ඩේක ද ඒක ොඩි කඩයා. පොඩි ගෘසරිය පොඩි ස්ටෝල් එකක් හලා ඒක ඔය එකක දේවල් විකරුණු. සහල්ලට හැන්දෑාවට අප යිද අපපවාගේදවල්ලිකුරුණු. හරි සමහල්ලාට උදේට කොල කැඳවාගේ දේල්ලිකරුණු. සමහරලාවට පාසලක්ලඟ දයන මුට අවශ්‍ය උපකරම දේවල් පොත්පත් පෑන් පැන්සල්ලිකරුණු. සමහරට ල ස්පිරිතායාය අති ස්පරිතාාලයන රෝගීට වශ්‍ය කර දේවල් අ විර. ක්වේ පරල අන්නේයකට ඔබ දැක ඇති මේ වගේ තැන් අන්න ඔබගේ නිවස ආ එවැනි තත්ත්යකට පත් කරන තකොට නිවසක් නොවේ කඩයක්ද නොවී නිවසක්ද නොවේ කඩයක් දොනුවේ. ඒ නිසා ඒක මිනිසු වාසේකට චර ලක ැටලක්වෙන්නේ න ොද එෙන නිතරම සෙනක යනවයින එම නැත්තම් නිවස මොකක් කරිකාරයාලයක් ග්‍රහම නිලධාරීකාරයාලේ කියදානො. එම නැත්තන් මහජන සෞඛ්‍ය සේවිකාව බින්න බම්ලටහෙම ගවල්ටකාම්ප්‍රදනව ඒවාගේ අන්න වගේ කාර්යාලය අදදාන ඒ කාර්යාලයට එකට වෙන කෙනෙක් ඇතැන්ටෙනවා එයා ඒක වැඩ කරන තව මනුස්සේ න ඇතති අවශ්‍යතාවවැලිෂ්ි කරගන්නන්නේ කාර්යාලයට එතකට ඒ නිවසන්ද නොවේ නිවසන්ද නොවේ කඩයක්ද නොවේ රෝහලක් දක් නොවේ නමුත් ඕනහකට පුළුවන් ඊලකට තවරනම් පුළුවන් ඒ නිවසේ දොස්තර මහත්්‍යයෙකුට වෙද මහත්යකුට නැත්තම් මේ අපි වගේ ජෝතිශ්‍යවේදයෙකුට කාර්යයාල අදදාගට දෙන්න රිසම හැබයි එහම කරන්න පුළුවන් එකකට එකනුත් ඔබට අමරආදායමක් ලාගන්නඩ පුුවන් ඒගේමර ඔබගේ නිවසේ දෝසය මගහරවා ගැනීමේ හැක අවක්තියනවා එහම කරපු හම හරි ඒවාගේ ඔබගේ නිවස නිවසක් නොවී භාවිතා කරන්න පුළුවන්. එක්තරා කාලෙකදී එක මහත්තයෙකුට ප්‍රශ්නයක් තිබුණා ඔහු හදන හැම ගෙදරකම ඔහුගේ හැම ගෙදරම කොහයාරි තෙමෙනවාගේ කොහරි තෙමෙන වාලෙෙන් ගේ තුළට වතුර ටෙන මගේින් උපදේශයක් ගණ්ඩාව මොකක්ද මේකට කරන්න කියලා මම දැක්කා ඔහුගේ ජන්මකේන්දරයේ ජලයෙන් සිදුවෙන පීඩාව හට තීරම් හැම වෙලා මොකක් කරරි වතුරකින් පිඩාවක් සිදන වුට එකස හැමවෙලාමගේ ඇතුළන්ට වතුරෙනවා හැම දාම වැැස්ොත් ඔහු තෙමෙනවා මං ඔුට දුන් උපදේශේ තමයි ගේ හදන්ඩ මැදිී තැනකින් කොහෙන් අලනි තැනකින් වතුරු වැටට ඇතුළට ගේත් ඇතුළේ යම් තැනක වහල කපල්ලා එතනේ ඇතුළට වතුරු වැටට පොඩි පොන්්ඩ එකක්වා ගැතන පොණ්ඩකට වතුරු වැටන්න. වැඩි වතුර ප්‍රමාණය එඩියට යන්න හදන්න්නකිව. අන්න හඒ එක කරවන්න පස හට අට තෙෙන එක නැතර වුණා මොකද දැන්ගේ ඇතරම තැමිණෝ වහින වෙලාට ඒකගත් එත්තර මුදලක් පැවුුණේ නැහ. ඒවම ඔබට ගෙදර තීරනං යම්සිි ප්‍රශ්න, දෝස, අමනුෂ්‍ය දෝස, බහිරව දෝස. ඉතාම හොඳ දේ තමයි. හිරෝ පූජාවක් ගෙදරට දෙනෙ දෝසයින් කරන්න ඇන්ඩ ඔන්නෑ දෝස නිකම්මයින් වෙලා යනවා බහිරෝපූජාව තියකට සිෙර සියලු මනුෂයෝ ඉඩමඉන්න සියලු මනුෂය තිරන ගයිනවා යක්කු පෙරෙත පිසාා කුම්මාන්්ඩ සෑම කරෙක්ම එතන ඉමත් එරවා බයිරෝපූජාව දෙනෙකොට. ඉන්සේ බහිරෝ පූජාවක් ඉවර වෙලා ඒ ස්සානයට හොඳ අටකොනා අරක් සවත් දැම්මොත් ආයි කිසිම භූතයකුට එදැට එන්නම ඒත් එක ක්‍රමයක් ඊළඟට ඔබගේ නිවස ඇතුළේ මංකවවා නිවසහන්දර පිරිසිුදු කරගන්න ඕන නිවස පිරිසුදු කල හෝදන්න ලුණවතුරෙන් හෝදන්නපුළුවන් හෝදර නිවස මැද ලුණු භාජනයක් ළුමතුර භාජනයක් තියන්න ගේ ොගෙන නේස කාම්රගල තියන්න පුළන් අර කටු සහිත පතක්ෂාක ඒවට විශක්තිය ඇදලාරගෙන ඒවා ඩිසින් ග්‍රේට් කරම ඇමනත්ම් විනාශස කළ දානවා ඒවගේ භාවිතා කරන්නවා මේවට කිසිම මුදලක් වැෑවෙන්නේ නැහ. ඒවගේ ඔබේ නිවස දිනපතාම සුවද දුම් අල්න්න උදේ අහවස්ස සාම්්‍රාණ දින් ඒ මේ ජීවන් කරන්න මතුරන්න ඕන නෑ අමශ්‍යන ඇහෙම කරන්න ඒවගේ සෝදට දෙවියෝ පිය කරන දෙවිය සෝදට ප්‍රිය කරන ගතට පිය කරන්නේ අමනුෂ්‍යය. ඔබගේ ගෙදර ඔය ඉවතලන්න කැලිකසලගේ ඇතුළි තියාග නින්ද පකෝ ලාක්කත්. ඔබ රෑටකා ආහාර අරගනිවරලා ඉතුරු වන කෑමටිකවත් ගේ ඇතුළි තියන්න එපා. රෑම ඇගල ටදාන්න. ඔබගේ වලන්ටික හොඳට හෝදලා ගටි කොට හරල වලන්ටික සුද්ද කරලා ඒ ඉතුරෙන වතුට ඔක්කෝමයින් කරන්න ඉන්ඳල ඉදුල් පොදක්වත්ගේ ඇතුළෙ තියන්ඩපා මෙම ඉදුල් තින්ඩ තියන්්ඩ තියන්ඩ තියන්න තියන්න්න තියන්ඩ එතට අමනුෂෂයෙන්ගේ එක්රැස්වීම වැඩි දැන් අපිම තමා අපේගේ ජරා කරගන්නේ ඒනිසාරැගුණියයට ලොක වක්ගේ මත්තර ගුලන්ල් ලොව වගේ මතින මන්ගේ නිවස පිරිසිදුව තියාගන්න කිසිම වියතමක් නෑ මේවට කිසිම වතමක් නැතුව පිරිසිදූ තියාගන්ඩ පුළුවන්ගේ හොඳල පිරිසිුදූ තියගන්න්න පුළුවන් මෙට මේ ලොකුවට මහන්සිවෙන් ඩෝලෙත් නැෑ සාමාන්‍යයෙන් ඉදින එදා වැඩ කරන ගමක් හොඳර අතුගාන ම ලැ තින පේරුුව දවසර දහ පරක් ෙතර කුසි අතුගාන ම හ මොද අතු ගාන්න ැම නිකන් අතු ානෝ දයි ඒක මොක දර වැඩිලා තියෙන දවිලි පොධහරි එලියට යනවයිකි හොඳයිඒක සමාන්් කල තියන නිතරම සිංහ කහෝදරවා හැම වෙලාම ගිල්ලා තේකක් වෙක්තුරුවත් ඒකට සිංකය හෝදල දානවා හරි පිගාන හේතුවත් සිංකැක හෝදර දාන හ ඒ නරකනෑ හරි පිරිසිදුයි සික ේතම හගක් කලලාට පිරිසිුදු දේවන රැන්නේ හොඳට පක තියාගන්න සිංකය කර දෙවා ඒ නිසා ඒ හැම්ම වෙලාම පිරිසුදු කරනෙ හොඳයි ඒකනි තුලින් ඔබට ඇතිවෙන දෝස ඔය පිසිු බව සාතම බ නිවස ගොඩක් දෝස ඇතිවන්න නිසා හැකතක් ගොට පිරිසු තින්නනට දින පතාමගේ අතුපතුගන්න ඕනෑගේ මකළු දැල් වග දෙෙව තියෙන දැන්නෙ ප සතික කර හරැකත් ගේ මකු දැල් කරන්න ඒට දුම්ල්ලන්න ටගෙට සාම්්‍රාණි වැනි දමගේ උදේට හෝ හවසට ගෙටල්ලන්නනවා ඉතාමෝදයි දෙවියන්ට ප්‍රියයි දෙවිය ක්‍රිය කරනවා ඔබේ නිවසට දෙවියගෙන්න්නකන්න අමනුෂයෝගෙන්න්නකන්න එපා අමනුශයෝගෙන්න්න කතව ඔට පීඩාවක්කතියන දෙියෝගන්න ගතත් පිඩවන්න ඒවගේ ඉතාමත් යහපත්ව ජීවිත ගත කරනවනං පස් පවින් තොරව ඔබ ජීවිත කත කරන ඔබ ජීවිත වලට සයාාකාන්තාව වඩින අනිවාරයෙන්ම දෙවියන්ගේ ආසිතරවාදය ලැබෙනවා ඔබේ නිවසේ තියන සියලු දූස බ ඉවත් කරගන්න පුළුව සිම වියදමක් අවශ්‍ය වන්නේ නැත. එනම් සියලු දෙනාට යහපතක් ම වේවා තෙනස්සයි.